දානකට පික්නික් එකකට ෆැමිලි ගෙදරින් එකකට හරියන විදිහට අපි රසම රසට ගොටුකොළ සම්බෝල එකක් හදාගමු. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔබොල්ල තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලාගන්න. අපි එහෙනම් දානෙකට ෆැමිලි ගෙදරින් එකකට පික්නික් එකකට හරියන විදිහට ගොටුකොළ සම්බෝලයක් හදන්නේ කොහොමද කියලා බලමු. මම මෙතන හීනියට කපාගත්ත ගොටුකොළ කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම කරපිංච දළු හීනියට කපලා කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. පොඩි කැරට් අලයක් මේ වගේ ග්‍රේට් කරලා අරගෙන තියෙනවා. රතු ලුණු හීනියට ලියලා මේ වගේ කෝප්ප තුනෙන් එකක් අරන් තියෙනවා. ඒ වගේම රතු මිරිස් මේ වගේ කෑලි කපලා අරගෙන තියෙනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට කැමති නම් ගන්න පුළුවන්. මම මෙන්න මේ මිරිස් එකයි පාවිච්චි කරේ මේ වෙලාවේදී. ස්වීට් පෙපර් කියන එක. ඒ වගේම පොල් කෝප්පයක් අරගෙන තියෙනවා. දෙහි මේස හැන්දක් අරගෙන තියෙනවා. අමිරිස් කරල් තුනක් මේ වගේ හීනියට ලියලා අරන් තියෙනවා. ලුණු තේ හැඳි භාගයක් අරන් තියෙනවා. අපි ඉස්සෙල්ලාම පොල් එකට ලුණු ටික එකතු කරමු. ඊළඟට අමු මිරිස් ටිකත් ලුණු ටිකත් දෙහි ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු. ඊළඟට අපි කරපිංච දළු ටික ගොටුකොළ ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු. ඒ වගේම කැරට් ටිකක් එකතු කරමු. ඒ වගේම මේ වගේ කපාගත්ත රතු පාට මිරිස් ටිකත් මේ වෙලාවේදී එකතු කරගමු. ඔබලන්ට කැමති නම් මේ වෙලාවේදී තක්කාලි කපලා දාගන්න පුළුවන්. තක්කාලි වලින් වතුර උනන හින්දා මම මේ ගොටුකොළ සම්බෝලේට තක්කාලි එකතු කරන්නේ නැහැ. මේ වෙලාවේදී ලුණු දෙහි දෙකම බලලා මදි නැන් තව එකතු කරගන්න. මේ තියෙන්නේ
දානේ කට ෆැමිලි ගැදරින් එකකට පික්නික් එකකට ඕනෙම එකකට හරියන විදිහට අපි හදාගත්ත ගොඩාක් රස ගොටුකොළ සම්බෝලේ. ඕගොල්ලන් මේ විදිහට ගොටුකොළ සම්බෝලයක් හදලා බලන්නකෝ. බොහොම ස්තුතියි.